හැම දිනම ආදරෙන් පිළිගන්නවා අපි අද ගොඩක්ම ගොඩක් ලීසි විදිහකට එළවලු රොටි එකක් හදාගමු. ඉතින් අපි මුලින්ම බලමු මේ එළවලු රොටි හදාගන්න අපිට අවශ්‍ය කරන දේවල් මොනවද කියලා. මුලින්ම මම පාන් පිටි කෝප්ප දෙකක් මේ විදිහට භාජනයකට දාගන්නවා. ඒකට මම ලුණු තේ හැන්දක්, කිරිපිටි මේස හැන්දක් මේ විදිහට එකතු කරලා වතුර ටික ටික එකතු කරලා පිටි මිශ්‍රණය හදා ගන්නවා. වතුර ටික ටික එකතු කරලා මේ විදිහට පිටි ටික අනා ගන්න ඕනි. පිටි මිශ්‍රණයේ කැට ඉවත් වෙනකන් මේ විදිහට පිටි ටික හොඳට කලවම් කරගන්න. මෙන්න මේ වගේ දියාරු මිශ්‍රණයක් අපි හදා ගන්න ඕනි. පිටි මිශ්‍රණය මෙන්න මේ විදිහට හදාගත්තට පස්සේ අපි මේක කැට ටික ඉවත් වෙනකන් පෙරා ගන්න. පිටි මිශ්‍රණය මෙන්න මේ ගානට උකු ගතිය තියෙන්න ඕනි. දැන් මම භාජනයකට තෙල් මේස හැඳි දෙකක් දාලා තෙල් ටික රත් වෙනකොට සුදු ලුණු බීක් දෙකක් මේ විදිහට කපල එකතු කරගත්තා. ඒකට මම පොඩියට කපාගත්ත රට ලුණු ගෙඩියක් එකතු කරලා තෙම්පරාදු වෙන්න අරිනවා. දැන් මම රම්ප කරපිංච මේ විදිහට එකතු කරගත්තා. පොඩියට කපාගත්ත අමිරිස් කරලක්. පොඩියට කපාගත්ත කැරට් අලයක් මේ විදිහට එකතු කරගන්නවා. දැන් මේ දේවල් විනාඩියක් විතර ලිපේ මේ විදිහට තෙම්පරාදු වෙන අරින්න. දැන් මම ඒකට රසාණුව ලුණු එකතු කරගන්නවා. කහකුඩු තේ හැඳි කාලකුත් මේකට එකතු කරගත්තා. මේ දේවල් හොඳට මේ විදිහට කලවම් කරගන්න. දැන් මම මේකට 3/5 කුඩු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. දැන් මම තම්බල පොඩි කරගත්ත අල ටික එකතු කරගත්තා. අල ටික මේ විදිහට හොඳට කලවම් කරගන්න. දැන් Tamanට අවශ්‍ය ප්‍රමාණයට කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු එකතු කරගන්න පුළුවන්. ඒකට මම ගෙදර ඉතුරු වෙලා තිබුණු ලීස් ගහකින් කොටසක් පොඩියට කපලා මේ විදිහට එකතු කරගන්නවා. මේ එළවලු මිශ්‍රණයට අපි කැමති එළවලු වර්ගයක් එකතු කරගන්න පුළුවන්. ගෝවා තියෙනවා නම් පොඩි ගෝවා කෑල්ලක් මේකට කපලා එකතු කරගන්න. දැන් මිශ්‍රණය මේ විදිහට හොඳට කලවම් කරලා ලිපේ මේ විදිහට තව විනාඩියක් විතර තියෙන්න අරින්න. මේ වෙලාවේ රස බලලා ඔයාට අවශ්‍ය නම් ලුණු ටිකක් එකතු කරගන්න පුළුවන්. ලුණු මදි වගේ දැනුන නිසා මම මේ විදිහට ලුණු චුට්ටක් තව එකතු කරගත්තා. දැන් මගේ එළවලු මිශ්‍රණය හරි මම ලිප ඔෆ් කරගන්නවා. දැන් මම පෑන් එකේ තෙල් ටිකක් මේ විදිහට ගාලා අපි හදාගත්ත පිටි මිශ්‍රණය පෑන් එකට මේ විදිහට එකතු කරගන්නවා.
පිටි මිශ්‍රණය මෙන්න මේ විදිහට pan එකේ වටේට කරකවලා මේක තුනී විදිහට මේ රොටි එක හදා ගන්න ඕනේ. රොටිය තැම්බෙනකොට මෙන්න මේ විදිහට වටේ පොඩ්ඩක් බුරුල් කරගන්න. රොටිය හොඳටම තැම්බුනාට පස්සේ මං එක ලිපින් අයින් කරගන්නවා. දැන් මම රස්නේ පිටීම මේකට මං හදාගත්තේ එළවලු මිශ්‍රණය මේ විදිහට තියාගන්නවා. දැන් එළවලු රොටියක මේ විදිහට රස්නේ පිටින්ම නවා ගන්න. මෙන්න මේ විදිහට එළවලු රොටිය නවා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන මම මේ විදිහට හදාගත්ත එළවලු රොටි ටික දැන් මම pan එකට තෙල් මිරිස හැන්දක් මේ විදිහට එකතු කරගෙන අපි හදාගත්ත එළවලු රොටි ටික pan එකේ මේ විදිහට තියා ගන්නවා. ලිපි ගින්දර මධ්‍යම ප්‍රමාණයට තියාගෙන එළවලු රොටි ටික මේ විදිහට දෙපැත්ත පුච්ච ගන්න ඕනේ. රොටි ටික මේ විදිහට පැත්තෙන් පැත්ත හරවලා හොඳට වටේ පුච්ච ගන්න. ඉතින් මේ තියෙන්නේ මං මේ විදිහට හදාගත්ත රසම රස එළවලු රොටි. අපිට හරිම ලේසියෙන් මේ එළවලු රොටි හදා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට ඔයාලා කැමති නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. හැම දිනාටම සුබ දවසක්.